එංගලන්තයත් කොදෙව් කණ්ඩායමත් අතර තිබුණු ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය ලබා ගන්නේ කොදෙව් කණ්ඩායම. කොමුණත් අවසාන ටෙස්ට් තරගයේ දිනන්නේ එංගලන්ත කණ්ඩායම. ඒ තරගයේ එංගලන්ත නායක ජෝ රූට් ශතකයකුත් ගන්න සමත් වෙනවා. තරගයේ අවසානයේ විදේශ මාධ්‍යවල ලොකු කතාබහක් ඇති වෙනවා ජෝ රූට් ගැන. ඒ මේ ශතකය නිසා නෙවෙයි. කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක ෂැනන් ගේබ්‍රියල් එංගලන්ත නායකයෙක් ඇති කරගත්ත කතාබහක් නිසා. ගේබ්‍රියල් එංගලන්ත නායකයාගෙන් කොල්ලන්ට කැමති දාපු සිද්ධියක් තමයි මේ තරම් දුරදිග ගිහින් තිබුණේ. කොමුණත් මේ සිද්ධිය නිසා ගේබ්‍රියල්ට එක් දින තරග 4ක තහනමක් පනවන්නත් තීරණය වුණා. තරගයෙන් පස්සේ තමන් අහපු දේ ගැන සමාව ගන්නත් ගේබ්‍රියල් කටයුතු කරලා තිබුණා. මම දැන් දන්නවා ඒක වරදක් කියලා. ඒ ගැන දැඩි ලෙස කනගාටු වෙනවා. තරග බිමේදී වන සාමාන්‍ය සිද්ධියක් විදියට හිතලා අපහසයක් නොවන සරදමක් යයි සිතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මගේ කණ්ඩායම් සගයන් සහ එංගලන්ත කණ්ඩායමේ සමාජිකයන්ගෙන් විශේෂයෙන්ම නායක ජෝ රූට්ගෙන් කොන්දේසි විරහිතව සමාව අයදිනවා. ඔය විදියට සමාව ගන්න ගේබ්‍රියල් එහෙම අහන්න මුළුන් කරුණත් හරි අපූර්ව එකක්. ඒ වෙලාවේ දැඩි පීඩනයක් පැවතියා. මම පන්දු යවන්න සූදානම් වෙනකොට එංගලන්ත නායක ජෝ රූට් මගේ දිහා දැඩි බැල්මක් හෙලාගෙන හිටියා. ඒ සියලුම ටෙස්ට් ක්‍රීඩකයන් දන්න සාමාන්‍යයෙන් අනුගමනය කරන මානසික උපක්‍රමයක්. ඒ වෙලාවේ මගේ තිබුණු පීඩනය නැති කර ගැනීමේ උත්සාහයක් විදියට මොකෝ hina වෙන්නේ. ඔයා කොල්ලන්ට කැමතිද කියලා මම ජෝ රූට්ගෙන් ඇහුවා. ඒ වෙලාවේ රූට් දීපු උත්තරයත් පිටියේ මයික්‍රොෆෝන වල සටහන් වෙලා තියෙනවා. නින්දාවක් වශයෙන් ඒ යොදා ගන්න එපා. සමරසිවීම වරදක් නෙවෙයි. ඒ විදියට තමයි රූට්ගේ උත්තරේ වෙලා තියෙන්නේ. ඒ උත්තරයටත් ගේබ්‍රියල් ප්‍රතිචාර දක්වලා තියෙනවා. මට ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මා දිහා බලන් hina වෙන එක නවත්වනවාද? ඔය විදියට තමයි ඔය සමනල කතාව ඉවර වෙලා තියෙන්නේ. කතාව පිටියේ ඔය විදිහට ඉවර වෙද්දී තරගයේ විනිසුරුව විදිහට හිටපු කුමාර ධර්මසේන, රොඩ් ටකර් වගේම තුන්වෙනි විනිසුරුව විදිහට හිටපු ක්‍රිස් ගැෆ්නි ගේබ්‍රියල්ට සිද්ධිය ගැන චෝදනා ගොනු කිරීම එක්ක තරග මුදලින් 75%ක් දඩ විදිහට ගෙවන්නත් ගේබ්‍රියල්ට සිදු වෙනවා. අද පිළිගත් නිසා තමයි ගේබ්‍රියල්ට ඔය තරමින් බේරෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ජාත්‍යන්තර තරගයක් අතරතුර ක්‍රීඩකයෙකුට, ක්‍රීඩා සහායකයෙකුට, විනිසුරුවරයෙකුට හෝ තරග තීරකවරයෙකුට පෞද්ගලිකව අපහාස කිරීමේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2013 වගන්තිය යටතේ තමයි ගේබ්‍රියල් වරදකාරයෙක් වෙලා තියෙන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සැපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.